වස්සාන ධර්මදේශනා ඔය දෙවිවරූ යනුවෙන් යක්කුංහ ප්‍රමෝට් කරන යක්කුංහ උත්සල තියෙන හැමෝටම අපි කියන්න නකයි පින්වටනී කවදාකවත් ඔබ ඒවගේ අයනං සරණයන්ට එපා. ඔබ වැටෙන්නෙම දුගතියටටයි අපි කවුරුත් කැමදනෑ දුගතතියට ගිහින් දුක්විනින්න. නිරයේ ගිනි දැල්මද නිරාදුක් විඳින්න කල්ප ගණම් කෞුද කැමති. කවරුත් කැති නෑ පින්වත්න්නේ ඒක නිසාතම අපි මේ බණපද කියන්නේ ඔබව සතරාපයෙන් මුදවගන්න සතරායට ගීපු මිනිස්සුත්තෙක් අපට ගණ දෙෙනුවක් නෑ සතරපායට කියපු යක්ක්කපු පරේතයෝ ූතයොත්තක්ක අපට ගනදනුවත් තිෙනවද උන් එක් අපට ගදනුවක් නෑපින් මත්නේ නිසා අපි ග දෙෙනු කළ යුත්තේ සම්මාදිිට්ටික දෙියන්නේ කයි නිතර නිතර දහම් කරුණු සාකච්ඡා කළ යුත්තේ සම්මාදිිට්ටිකබයි. එතකොට එවන් අයට සම්මාධිට්ටික දෙවියන්ගේ ආකරශය ලැබෙනවා සම්මාධදිට්ි දෙවර වන්න පින්වන්නේ අප ආර්ශාවක සුවන. න්ද රජෝත්තමයණන්හසේ උන්න්නහන්සේ සමන්තකෝට පරවතට අදේ ගෘහත වෙලා මුළු සමනල අඩබීම පාලනය කරන මුළු ලංකාදී පේටම සත ශාන්තිය සලසන ඇයි මනියයක්ක්කික නාගරාජෝත්තම යණන් වහන්සේ. ඒගේ උත් උත්තමයෝ ඉන්න පින් වන්නේ සෝහන් පලට පත්ච්ච දෙවිවරු බනාහලා තුරුවන් සරණගේ පු නාගරාජවර. ඒගේ අහින්න පින් වටන්නේි. ඇති අපේ ලංකාම මෙච්චර? සම්මාධිට්ික දෙවිවරු නාගයෝ ඉන්නකං. ඒත් ඒවට යන පිරිසාඩුයි ඔක්කොම යන්න අරාර අලගියවන්න මුක් වැඩතුමා සුභාජිතය එලිවෙනේ වඩනු පිණස්ස තෙල් ලඔබ වඩවමිනි සිත මඩින වැන්න වැලි මළු ළමිනි තෙලිය ඇත. තෙල්ලබාගැනීමේ අබිලාශයෙන් ඉන්න මනුස්සේක් තෙල්සිදින යන්ත්‍රයට. ඒමන් නඇත්තමර සෙක්කුවට දාන්න ඕන. ො ොල් ොල් ල් ා ගන්න ැමති කියෙන ොල් දාන්ඩුන්. ලතෙල් ාගනම තලදාාන්. අබතෙල් බාගන අබදාන්. ඒවගේ පින්වාත්නී? ල් ිද යන්ත්‍රයට වැලිදැම්මට තෙල්ෙන්න. ඒවගේ කියනවා. මිත්‍යයා දුෘෂ්ටිකයන්ගේ උදව් බලාපොරොත්තුනාට ඒවා වෙන්න ඒවා සිද්ධ වෙන්න හැබැ අපේ කියෙක සිද්ධ වඋනා කියලගේමුකු දැංව සමහර ප්‍රර්ථනා හරියනවා පින්වන්නේ සහරතැන්වලඩට කියලාල කරපු ගම. කරපු ගමක් ශිවරෂෝට් ඉට පන්සේ පින්වන්නේ එතන නං සත්‍යයයි ඒකනං ඇත්ත කියලා කියෙන. පින්වට්නි ඔය හරිනවයි කියල කියන්නේ කරම ශක්තිය නිසා. මතකතියාගන්න ඔබ පෙරකරපු ගුසලාකු සල කරමයන් නිසා තමයි හරියන්නේවාරදින්න. ඔබේ ජීවිත? ලස්සන්ට ජීවත් එෙන්න්න පින්වට්න්නේි. අපි මොකද පයක්ක්කු සරණගීන්දිි උන් එක්ක ජීවත් එෙන ආදන්නේ. මතකතියාගන්න පින්වත්න්නේේ ඔබට හරිෙනවනං හරිියන්නේ. පෙකරපු ගොසල කරමයක් නිසාවට හරියනවා. බලන්නකො පින්වරන්නේ කිීම පංසලකට පල්ලියකට කෝවිලකට දේවවාලෙක නොගියපු මිනිස්සුන ලොතරයි පත් ඇදනවාන පාර ොකදේ මනස්්‍යයාාව පෙරපු පිංබල වාසනල මේ පංසලකට ගුණගියපු! දේවාලකට නොගියපු, පල්ලියකට කෝවිලකට ජීවිතටවත් ගියපු නැති. ආගමත් ධර්මයක් නැති මනිසුන නිධාන පහලන පින්වන්න. කෝමද කියන්නේ ඔබේතකට අපේ ටයි පාලකනට ආගමත්යවද. ආගමන්නනෑ ජාති අයම්මයක් නෑ? මෙත කට පාලනකව එකකොටවත් ජාති අ ම්ම ඇතිේද බහන්නේ ඒමනෑ පින්වන්නන්නේ ඒ මනිස් හමැතැනටම ගහි ඒ ැන්ව වන්නවා. ඒ තැන්වලම කියන දේවල් කරනවා. ඉතින් පින්වන්නේ මිත්ත තු ෂ්ික පාලකව ටික් අපේරටයිඉ. එක ආගමකට ගරු කරනම පිරිසක්නෑ බුදු දහම කියල කිවට පෙරටේ ප්‍රධානාගම ඒම පාලකිවම බුදු සරණ ගඉන්න. ඉතින් පින්ට්නනි. නි චර රදිලා ය ඉතින් හව පාලකෝ පාලනය කර රටාකු පරියානයට පත්වෙලා නොතිබබොත් තමයි පූදී. දිනප නවත්ම ධර්ම දේශන ශ්‍රමණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ ය නලිකාව දැන්ම ස්රයි් රන්න බෙලයිරනය කලික් කරන්න. වස්සාන ධර්ම දේශන ජ නාලි ේ ප්‍ර චරය වන මෙම සුමතුර ධර්මන ශාසනාව . ඉන් පර දයිකත්වේගෙනටිදු කළේ මැල්සිරිපුර පදිංචි දැනට කේටී සේවේ නියුතුෝ මුදිතා වික්‍රමසිංහ මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වෝයේ මුදිතා වික්‍රමසිංහ මහත්මියගේ කල්්‍යයාන මිතුරයක් වන මැල්සිරිපුර පදිංචි දැනට කේටී සේවේ නියුතු RMම් පත්මිණී රණසිංහ මහත්මියගේ මයි මස තුන්නන දිනට යෙතිෙන ජන්මදිනය සෙහි කරමෙන්. තුමියයට ආශීර්වාද පතා ධානයන් අතර උතුම් වූදානය ධර්මදානමය පින් කමක්සිදු කිරීමයි. මෙම ධර්මධානවය කුසලයේ අනුභව බලයෙන් ආරම් පත්මිනිීරණසිංහ මහත්මයට ග්‍රහදුස් අපල ඇත්නම් ඒවා දුරුුවී නිදුක්නීරෝගී සුවේ සහ නිර්ඝාශ පිණසම මේ පින්කුසල් හේතුවාසනාාවේවා. එමෙන්ම පදමිනිරන් සිංහ මහත්මියය මෙිලවට බී කල සිය ආතරණිය දෙමාපියන් වන BM.. ජසවති මෞතුමයට නිෙදුක් නීරෝ කිසුයලබේවා. එමෙන්ම පරලූ සැපත් RM.පුංචියක්පුහාමි අදරණිය පියානන්ටත් පරලව සුගතිය පිණසම මේ පින්කුසල් හේතු වාසනාවේවා. අද දේශශකයණන් වහන්සේ බොරல்ல ශ්‍රීලංකාරාමවාසි, ූජපාද උනුවතුරබුගුලේ පියදස්සී ස්වාමීන් වහන්සේ අවසරයි අප හාමුදුරුවනේ. සමන්තාචක්කවාලේ සූහු අත්ත්‍රාගත්චන්තු දේවතා සදදම්මං මුනිරාජස්ස. සුනන්තුසගගමොක්කදං ධම්මස්සවනකාලෝ අයම් බදංතා ධම්මස් සවනකාලෝ අයම්බදංතා දම්මස් සවන ෝ අයාං බදංතා නමුතස්සෙ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමුතස්සෙ භගවෙතෝ අරහතෝහෝ සම්මා සම්බුද්දස්සෙ නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත්තුූ අරහත්තුූ දසබලධාරිී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාදුූ පිංවත්න අද වස්සාන ධර්මදේශනා යුටයුබ් නාලිකාබොස්සේ විකාශය කරවන්නට බලාපොරොත්තු වන මේ උත්තුම්මු සද්ධර්මානු ශාසනාවට පින්බරදායකත්වේගෙන කටයුතු කරනු ලබනවා මැල්සිරිපුර පදිංචි දැනට කුුවේට් හි සේවේ නියුතු. මුදිතා වික්‍රමසිංහ තිංවත් මහත්මිය විසින්. එතුමියගේ ප්‍රධාන අරමුණ බලාපොරොත්තුෝ බවට පත්වෙනවා මුදිතා වික්‍රමසිංහ මහත්මියගේ කලයාන මිතුරයක් වන මැල්සිරිපුර පදිංචි දැනට කුේට් හි සේවේ නියුත්තු, R.M. පදමිණී රණසිංහ මහත්මියගේ මැයි මස තුංවන දිනට යෙදෙන ජන්මදිනේසී කරමින් එතුමියට ආශ්ුරුවාද ප්‍රාර්ථනා කොට ධානයන් අතර උතුම්ම දානය වන ධර්මදානමය පින්කමක්ෂිදු කිරීම. මෙම ධර්මදාානමය කුසලයේ ආනුභාව බලයෙන් ආරයෙන් පදමිණී මහත්මියට ග්‍රහදොස් අපලූ පද්‍රව ඇත්නම් ඒවා දුරුුවී නිදුක්නිරෝගී සුව දිර්ඝාෞෂ පිණිසම මේ පංකු සල් බලයේ හේතුවාසනාවේවා එවගේම පදමිනි රණසිංහ මහත්මිය මෙලොවට බිහි කළ ආදරණය දෙමව්උපියන් වන BM.. යසවතී මෞතුමයට හිදුක්මිරෝගී ස්ව දීර්ඝාවෂ ලැබේවා, පරලොස් සැපත් ආරෙන් පුංචි අප්පු හාමි ආදරණය පියාණන්ට පරලොස් සුගතිය පිණිස මෙ පෙන්කු සල්දාම් හේතුවාසනාවේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි, අද කුවට් හිසේවේ නියුතු මුදිතා වික්‍රම සිංහ මහත්මිය මේ ධර්මානු ශාසනාව වෙනුවෙන් දායකත්තේ දරන්නේ. එසේ නම් අපි ආශරුවාද කරනවා. ආරයෙන් පදමිණී අනසිංහ මහත්මියයට නිදුක් නිරෝගීමත් වාසනාවන්ත, සුභම සුභ උපන්දිනයක් වේවා, කායික සුවය මානසික සුවය එතුමයට උදාපත්වේවා කියනාාශරුවාද ප්‍රාර්ථනාවෙන් යුක්තව, ධර්මානුශාසනාව ආරම්භ කරනවා, වෙනද වගේම සුපුරද්දු පරිදි ප්‍රාර්ථනා කරනවා මෙ දේශනාවත්තර තුරදීම දේශනාවශ්‍රවනය කරන ඔබටත්. ඒ සිදු කරනමටත් අප සෑම සියලු දෙනාටමත් මග පලපිළිවෙලින් සුකපටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මාව බෝධයනි සැනසෙන්න මේ උතුම් ධර්මානු ශාසනාවත් උපකාරී වේවා කියන පැතුමෙන් ධර්මශ්‍රවනය කරන්නට සූදානම් වෙමු. පිංවත්නී අද මේ උතුම් ධර්මානු ශාස්සනාව වෙනුවෙන් අපි මාත්‍රෘකා වශයෙන් තබාගන්නට ේදුනා අමනුෂ්‍ය බලපෑම් මිනිසුන්ගේ ජීවිතවලට ඇති කරන්නේ කොහොමද කියලා පින්වත් ඔබට යම් කිසි ධර්මානුකූලෝ විග්‍රහයක් සිද්ධ කරන්නට. පංවත්නීට මත්තෙන් ධර්මශ්‍රවනයක් කිරීමේ වැදගත්කම මෙ ධර්මශ්‍රවනය කරන්නේ ඇයි අපේ ජීවිතයට ධර්මය වැදගත්වෙන්නේ ඇයි කියලා යම් කාරණ හිපයක් පින්වත් ඔබට පහදල දෙන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. පින්වත්න ඇත්තරම අපි ධර්මශ්‍රවනය කරන්නේ ධර්මශ්‍රවනය කරන්න ඕනේ මේ සසර දුකින් එතර වෙන්නමයි. ආයි මේ සංසාර ගමන තුළ අපට රැඳන්න අවශ්‍යතාවයක් නෑ. මොකද මේ සංසාර ගමන කියල කියන්නේ අපි අතිදීර්ුගව ගෙවාගනාපු ගමන. එතකොට ආයි නවතත් මේ සංසාර ගමනනි රැඳෙනවයි කියල කියන්න පින්වත්න ආයිමත් අපිව සතර අපායට යවන්න පාරවල් කැපෙනවා කියල කියන එකයි. එනම් පින්වත්නී මේ සතරාපායිෙන් මිදන්න උත්සාහ කරන ශ්‍රද්ධහ සම්පන්න ධර්මානුකූල පුද්ගලයා ඒකාන්තේම නිතර නිතර තමන් නොදන්න ධර්මකාරණා ශ්‍රභණය කරනවා. බනෑහවට වැඩිවෙන්නේ. බණකිව්වට වැඩි වෙන්නෙත්නෑ. අනික අපි මුළු ජීවිත කාලෙම බණකිව්වත් කියල ඉවර කරන්නත් දෑ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙ මහා සාගරය වගේ විශාලයි. ගැමුුරුයි. ඉළඟට මේ මහා අහස්කුස වගේ විශාලයි. ඒ මහාසාගරයෙන් ජලදෝතක් අහස්කුසෙන් පක්ෂියකුගේ පියාපත් දෙකට වැහෙන ප්‍රමාණයක් වගේ තමයි අපි මේ මුලු ජීවිත කාලෙම කියන බණ. ති මුළු ජීවිත කාලෙම බණකිව්වත් ඉවත්නී ධර්මය කියලිවර කරන්න බෑ. එනිසා කොච්චර බනැහුවත් අපට ඇතිවෙන්නේ නේ. සෙක්කෙනෙක් හිතනාන නෑ දැ බනැහු ඇති මට ඇති කියලා. ඒ පින්වත්නයාගේ අනුවනකම. එ අහිතන වන්න දැන් ඇති බනැහුව කියලා එයාගේ අමනෝචඥ භාවය. එනිසා සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරන්නට ඕන ධර්මශ්‍රවනය කරනුොට ප්‍රඥාව සහිකල්පනාව ඇතිවෙන්න ඕන තින් ඒ වෙනුවෙන් අපි ධර්මානු ශාසනාවන් පවත්වන්නේ තිහද විශේෂයෙන් මේ ධර්මානු ශාසනාවට ආරාපි පෙරකිවූ තු මාතෘකාව පාදක කරගත්තා එතමයි අමනුෂ්‍ය බලපෑම් මිනිසුන්ගේ ජීවිතවලට ඇති කරන්නේ ඇති කරවන්නේ කොහොමද කියන්න පිංත් ඔබට ධර්මානුකූලව විග්‍රහ කල්ලා දෙන්නට වන්නේ අමනුස්සයෝ මෙ හැම තැන මින්නවා. ගැනෙ අපේ අවට පරිස්සරේ ගොඩාත්තැන්වල අමනුස්්‍යයෝ ඉන්න. මකතු සතරාපායේ පින්වත්නි ඉපදන ප්‍රවණතාවේ වැඩි. තො අමනුස්ව ලෝකය කියල කියන්නේ බංවත්නී යක්ක කොට්ටාසය භූතකොට්ටාසේ, ප්‍රේතකොට්ටාසේ කියල කිය ගැන එක්කම ලෝකයක්. පෙරේත ලෝකයේ ගත්තට පසේ අක්කූ පෙරේතයෝ භූතයෝ, කුම්බාන්්ඩ පවිසාචයෝ. ඔ හැම කෙනාම, එකම ලෝකක ඉන්න කොට්ටාසයක්. ඉතින් පින්වලමිද අපි ගත්තොත්වම යකුන් පිළිබඳව ඒ යක්ෂයන්ට පුළුවන්සුන්ගේ ජීවිතවලට යම් බලපෑමක් කරන්න. බුදුරජාණන් වහන්සේ ආටානාටිය සූත්‍රේදී දේශනා කරනවා මේ යක්කු පිින්වත්න බොහෝ තැන්වල මේ යක්ෂ රාජවරුඒවගේ තමයි යකුන්ගේ සේවයට ඉන්න, පරිවාරයක්කුන් ඒවගේ පිරිසක් ඉන්නව පින්වත්න්නේ. ඒගොලු හරි බල සම්පන්නයි. යක්ෂයන්ගේ ලෝක ඉන්නව පින්වත්න වෙසමුණි කියලා යක්ක රජ කෙනෙ. ඉතින් එතුමා පිින්වත්න හඳුන්වනවා යක්ෂයන්ට අධිපති කියලා. තකුට යා යටති ඉන්නවා පරිවාරයක්ුන් දස දහස් ගානක් ලක්ෂගානක් ඉන්නව පින්වත්න්නේ. තින් දැන් අපි සාමාන්‍යෙන්, මේ යක්ෂ කියලගත්තට පස්සේ සමාධිට්ටිකයක්කුත් ඉන්නවා. දැම්ඹලන්න සම්මාධිට්ටිකයක්කු කියලා කියන්නේ බිම්බිසාර මහරජ්ජුරුවෝ තමන්ගේ පුත්‍රයා විසින් අජාසත්ව කියන තමන්ගේ පුත්‍රයා විසින් දෙපතුල් පලා ලුණු දමා ගිනියගුරු ගොඩේ ඇවිද්දවා. මේ යනට සැලැස්සූ කල්හි බිබිසාර මහරජ්ජුරුවෝ පල ධ්‍යානසුවේ අතහරිු. අතෑර අර වේදනාව විඳින්න තමන්ගේ ශරීරයට සලස්වනවා. මෙ වේදන විඳින සැලැස්සුවේ පෙරකරපු කර්මවිපාකයක්, බිමිසාර මහරජ්ජරුවන්ට සෝහන් වෙලා හිටියත් විපාක විඳන්න වෙච්ච නිසා. ඉට පස්සිතින් වන්නේ බිම්මිසාර මහරජ්ජුරුවෝ ඒ කර්මවිපාකයවිින්දට මොකද අවසාන මොතේ හටගත්තේ දැඩ දැඩි කලකිරීමක් සහ දැඩි දුකාක්. එහෙම්මම මරණයට පත්වෙලා බිම්මිසාර මහරජ්ජුරූ උත්පත්තිය ලැබනවා. ජනවසභ නම් වූ මහා මේ යක්ෂරාජයෙක් කියලා එකැන යක්ෂ ගෝත්‍රයකට අයිති යක්ෂ රාජයක් කවෙලා තමයි උත්පත්තිය ලබන ජනවසභ කියලා. එතකොට මේ ජ යක්ෂයා අර්මිනිස්සූ මරන්න පලිගන්න එහම චේතනාවක් නෑ. ජනවස යක්ෂයා සම්මාධිට්්‍රික යක්ෂයක් එය බිම්බිසාර මහරජුරුවෝ පෙරාත්ම භාවේ එතකොට යා සම්මාධිට්ික යකින්. ඒවගේ සම්මාධිට්ටික යක්ෂයොත් ඉන්න අප පින් වන්නේ බුදුන් සරණගිය දහම් සරණගිය සංංසරණගේ යක්ෂයෝ ඉන්නවා. දදැ මේ ආත්ම භාවයේදී අපට බලපෑම් කරන යක්කු කවුද. පින්හත් ඔබ බලන්න හොඳට කල්පනා කරලා. සමාරයට දෑම් මුලින්ම කිව්වනේ අපේ මියගිය ගොඩා අය උත්පත්තිය ලබන්නේ ඔය අමනුශ්‍යලෝකවල තමයි ගොඩාත් දෙනෙක් ඉප දෙෙන්නේ. විශේෂයෙන්ම පින්වත් නී? පෙරේත ලෝක ඉපදනවා. පෙරේත ලෝකයේ කියල කියන මහ භයානක ලෝකයා. එතන බයානකකම කියල කියන්නේ සමහර පෙරේතයෝ අනුභව කරන්නේ සෙම්සොටු. සමහර පෙරේතයෝ අනුභව කරන්නේ අසුචි මළමුත්‍ර. ඒවගේ මෙ පෙරේතයන්ට පින්වත්නි වෙනම ආහාර කියල වෙනම විෂයක් නෑ. එගොලන්ට අරබ තමයි කන්න වෙලා තියෙන්න්නේ කරපු අකුසල කර්මනිසා. පවත්නිි මතකතියාගන්න අපි දැන් කාරල කැහිපිඩක් ගැහවට පස්සේ එතනට පෙරේතයෝ ගොඩා ක්‍රැස්වෙන අපට පේන්නේ. දැම් පින්වාර්ණි දැන් ඇත්තරම පේන දේට වැඩිය නොපෙනෙන දේ වැඩි කිය කියන්නේගනනි. පේන ලෝකෙට වැඩිය නොපෙනෙන ලෝකෙ හරි බලවත් කියලා කියන. බලන්නොකො අපිට මේමමී. අඩුමගාණද අපි වටේ මිච්චර ජීවීන් පිරිසක් ඉන්නවයි කිය ෙස දෙකට පේ නෑනේ. ඇබයි අපේ මේ තුනී හමයි හම උඩ හම මතුපිට අනීක්ෂයක් තියල බැලුවොත් අනවීක්ෂයකට කොච්චල සුදු්‍රජීවීන් පේනවද බලන්නකෝ. අනවීක්ෂයක් මත අපේ හමේ උඩ මතුපිට ෘෂ්ටේ තියල බැලුවට පස්සේ. ඉල්න්නකට මේ අපි අතපයි තියෙන ඩෙස්න් පුට්ටු ඇද ඇතිරිලි අරෝම ඔය ඔක්කොම අරම් බලනකොට ච චූටි කෑල්ලව පින්වත්න අපට පේන නැති ජීවින් ගොඩාක් කින්ඩවා. ඇස් දෙකට පේන්නේ. ඔබ තන්න පින්වත්න්නේ පට පටවිය ඉතාම සියවම් වෙච්ච පෙරේතෙක් ෙනම් අප ඇස් දෙකට පෙනේද අච්චර මේ අන්වීක්ෂයකින් බලන්න පුළුවන් ජීවිියක් පේනවනං එ නොපෙනෙනවනං පංවත්න අච්චර පටවිය හීනවෙච්ච පටවිය බලවත් නොවූ මේ පෙරේතලෝක උප්ඩ පටව සසිවුම් ච්ච පෙරේතෙක් අපට පෙනෙයිද එ මතක තියාගන්න පින්වාත්න ඔය අසූචි වලවල්වල ගලිවලවල් තියෙන්නේ ඒ වගේම ගොඩා පෙරේතයෝ ඉන්න. ඇත්තටම අපිරිසිදු ගෙවල් වටේ පෙරේත බැලම වැඩිඒළඟට යකුන්ගේ මේ බැල්ම වැඩි අපි කියන්නේ පින්වත්න අපිරි සිදුවට ඉන්නකොට අපි ගන යකෙ බැලුවත් දන්නේෙත්නේ යකු බැලුවත් දන්නත් නෑ කියලා කියනමයක්කු බලනවයි කියල දැන් අපිට අපිත් තොයි පින්වත්ී බොහොම මස්සර පොඩි කාලය අපේ දෙම උපියෝ එළියට බැහැලා මේ තෙල් කැව්ුමක්හෙම කද්දි. මොන හරි තෙල්ල ඩංගු ආහාරයක් අනුවවකරද්දි අප අම්මල කියන යක්කු බලයි ගෙටවරෙන් කියල කියනව පින්වත්න්නේ. ඒකෑන මේ ගොල්ලු හරි ආසාවෙන් ඉන්නේ මොන හරි කෑමක් කණ්ඩ. මනුස්සෙක් ඒ කෑම කනවා දැක්කට පස්සේ. තෙල් ඩංගු ආහාර විශේෂයි මොකදොයි පොල් ෙල් වලට පින්වන්නේ ගොඩාක් යකුන්ගේ ආකර්ශණය වැඩි. ඒකට කියන පොල්තෙල්ලට අඩුමගානේ කපුරු පෙත්තක්හරි දාලා. සඳුන් මේ තෙලක්හරි දාලා පත්තු කරන්න කියලා මොකද හේතුව තමයි පින්වත්න්නේ මේ අබතෙල් හැරිකමන්නෑ දාන්න මොකද හේතුව නිකන් තෙල්වලට දෘෂ්ටියයනවා වැඩි ඒ ද්‍රෘෂ්ියය ඇල් අදෘෂ්ටිකන ැනයක් වු. එතකොට ඒ ගොල්ලොෝන්ගේ ආකර්ශ්ණය වෙනවා තෙල්වලට නිකම් පොල් තෙල්වලට ඉති හමත් තෙල්දාලා පහම පත්තු කරන්න මේ නොකළ යුතු බවට තමයි අපි අහලා තියෙල්ල. පින්වාන්නේ මේ කාරණාාව ඇතම මත් අහල තියෙන කාරණාවක්කං. අපේ ඔය සමාර ස්වාමින්නන්සේලා කියලා තියෙනවා මට මේ කාරණාව ගොඩක් තැන්වල. මම සහර බනපොත් පත්තලත් කියවල තියෙන අමනුෂ්‍ය බලවේගවලින් මි දෙන්නේ කොහොමද කියලා තියෙනව පොතක්. ඒකෙත් මං කියේවල තියනව පින්වත්න මේ ඔය පොල්තෙල් පහන් දැල්වීම ගොඩා ගෙවල්ලට අහිත කරයි කියලා. ටඒ පොල්තල් පහන් දල්වී මහිත කරයි කියලා කියන්නේ පොල්තෙල් පහන්දල්වන්න එපා කියල කියන නඒ කියන්නේ. පොල්තෙදලට අඩුමගානය කපුරු තෙල් ඉට පස්සෙ නැත්තම් මොනොහරි සඳුන්තෙල් කලවන් කරන්න. කලවං කලා දල්වන්න එතකොට දවිෂ්ටිවල ඔයකක යක්කුන්ගේ පෙරේතයන්ගේ අමනුෂ්‍යන්ගේ බලපෑම් එන්නේ නෑ. ඉති ඒකිව්ව කාරණ වැරදිට වටාගන්න එපා කවුරුත්තැ. ඉතින් පින්වන්නේ දැම් බලන්න ඒවගේ අප එලියට බෑල මොහරි කනකොට ඒගු බලන් ඉවල වනන්නේ මටත් කන්න ඇත්නා අනේ මටත් මේ වගේ කෑමත් තියෙනවනා කියලා බලං ඉන්නවලු පින්වන්නේ. බලං ඉඳලා ඒගොල්ල අපට අපෙන් ඉල්ලන්න බෑනේ. අපේ ඇඟට ඇතුළු වෙනවලු. අපේ ඇඟට ඒගොල් ඇතුළු වෙනවා. තැන් ආටානාටයේ සූත්‍රයේ තියෙන අපින් වත් ඉති වාහනංකත්වා අනුයන්ති දිසෝදිසා. පුරිස වාහනංකත්වා අනුයන්ති දිසෝදිසා. කුමාර වාහනංකත්වා අනුයන්ති දිසෝදිසාං. උමාරි වාහනංකත්වා අනුයන්ති දිසෝදිිසා. ඉස්ත්‍රීන් වාහනය කරගෙන පුරුෂයන් වාහනය කරගෙන් එකනෙි වාහනය කියල කියන්නේ පින්වත්න්නේ ඒගොල්ලන් අපි පදින කාර්වෑන් වගේ නෙවෙයි ඒකන්න පින්වන්නේ වාහනය කියල කියන්නේ ඒ ගොල්ලන්ට අවශ්‍ය පරිදි හසුරවාගෙන. වාහනයක් කියලා කියනි සාමාන්‍යයෙන් පින්වත්න රියදුරක විසින් මෙහෙවන එකක් මේ සුඛාන මල් රියදුරෙක් විසිඳමයි පදන්නේ එතකොට පින්වත්න්නේ දැ මේ ස්ත්‍රීයක් මේ එයාගේ බන්ධනට ලක්කරගන ස්ත්‍රියක් විසින් හසුරෝන් ස්ත්‍රියක්ව හසුරෝනව යකා විසින්. තුටි ඒවගේ යක්ෂ වන්නව පින්වත්න්නේ පුරුෂයෙක් ප හසුරෝනව යකා විසින්. බලන්න කොච්චර බලවත් යක් වුද කියලනේ. ද අපි අදටත් හද්දා පිටිසර ගම්මලට යද්දි දකින ඔය කතා. ඔය කතාව දකිනවා පින්වත්න්නේි මිනිස්සුන්හෝ ටක්ගාලා ආරූඩවලට බලපෑම්මලට ලක් කරගන්නවයක් වු සමාර්මිනිිස් වයක්ක්කූන්ගෙන් වැඩගන්න දේවාල කියලා කොට සද්දාගනන්නවා හැබැයි එතනඉන්න දෙවියනෙවේ කවු දෙඉන්නේ යක්ෂයෝ තම ඉන්නේ වැඩ කරන්න යක්ෂයෝ වැඩගන්න යක්ෂයන්ගේ තිේබ තේරෙනෙනක් නම් දන්නව නත්තන් නොතේරෙන හයක් හතරක් තේරෙන ඇතිමිනිසු දන්නෑ. ඔැන් ටිතින් අරවට්ටියයි මේ වට්ටියයයි අරමාලෙ මේ මාලේ උත්සං යනවා. හරි කරදරයක් වෙච්ච ගම දෙ යෝගාවට කියලයාන්නේ යහා ගාවට ී යකා වැටික් කරලා දිල යකා ඉල්ලන්න මෙමවද යකා ඉල්ල නේ දොලපිදේන්නේ දීපම් මට තට්ටක් දීපම්මට කුකුල් එක්ගෙනල්ලා දීපම් මට සොහොනෙන් අලුගෙනල්ලා ඇහිස්කබලක් ගෙන පම්මට පුහුල් ගෙඩියක් කපපා දෙහික ඇල්ලක් කපපං මෙ දෙවිවරු පින්වත් නියම මේ දෙහි පුහුල් කපන්න සොහොනෙන් අලුගේඉන්න මෙ මේ පලතුර වට්ටි උත්සන්ඉන්න දෙවියන්ට පින්වන්නේ කාබයිද්ගාපු කුණු පලතුරු කන්න පුලුවන්ද. ඒමකන්න බෑ. දෙවියන්ට මේ මේ නිකං අර මේකින් හදපු මල්මාලදාගන්න පුළුවන්ද. ඒමදාගන්න බෑ ඕවා ඉල්ලන්නේ කවුද. ඕව ඉල්ලන්න පින්මත්න යකුන් තමයි යෝව ඉල්ලන්නේ. මේ කාලවක්කවානෝ තුළ උප ගොඩා ප්‍රවේශම් වෙන්න මොකද යක්ෂයන්ගේ බලපෑම වැඩි යකුන්ගේ බලපෑම වැඩි මිනිස්සුන්ට. ති සමහරු දේවාරූඩෙන් ශාස්ත්‍ර කියනවා කියලා ම දක්ක පින්වත්න අපේ පංවත් ගංගොඩ වෙල ස්ෝම ස්වාමින් වහන්සේ එක්තරා රූපවාහින නාලිකාවක වැඩසටහනකට ඇවිල්ලා නාසේ ජීවත්තවෙ ලා ඉන්න කාල පින්වත් නියවිල්ලා නිවේදකයාන ස්වාමින් වහන්ස මේ එක ප්‍රශ්නයක් නගල තියෙනවා කෙනෙක් මේ එක දේවාලයක් තියෙනවා ඒ දේවාලෙ පෝලිමේ ඉන්නවලු මිනිස්සු උදේ ඉදන් ෙටිින්ග ලි් ඉන්නඔල්ලු හවස්සනක. ශාස්ත්‍ර ීනලු වෙතන. එ ඒ ශාස්්‍ර කියනකොට නම්බරයක් අරං අවස්සනකං ඉන්නවඔල්ලු ඒ ශස්්‍ර කියන කියෙනගේ ඇඟට ආරුඩ වෙලාති නයාගෙම තාත්තල්ලු ආවෙස් වෙලාති වරමත් දුන්න කියලා ඉතින් ඒ වරමෙන් වැඩ ගන්නවයි කියලා ඉතින්මයා මෙහෙම කරනවලු. එතකොට ගල සෝමහමුදුරුවන්ගේ අහන්න්‍ය මේ ප්‍රශ්න නිවේදකයා සෝමහාමුදුරුව ඉතින් ඔය විදිහයට උත්තරදීලා ඔය අඩනාටයේ සූත්‍රය ආශ්‍රය කරගෙන කරුණු ගොඩාක් දක්වලා සෝමහාන්දුරුව කියනවා මේ ඔය ඒ කාන්තෙන්ම තාත්තා යකෙක් කෙලා හෝ පෙේතෙක් කෙලා උත්පත්වය බල ඉන්නේ. ඒක තමයි සත්‍යය. පින්වටටි පිළිගන්න වෙනවා. සෙල්ලන්නෑ මේ සංසාර ගමන කියන්න සෙල්ලන්නේ. මේ බොරු වැඩ කරන්න එපා. හරිද. අපි මේ ජීවත්වෙලා ඉන්නකොට පින්වන්නේ බොරුවෙන් ජීවත්වෙන්න්න ඕන්නෑ. මොකටද මිනිස්සුන් රවට්ටන්නේ ඇ අද හන්දියක් කන්දිියක් ගානනි දේවාල කපෝ ඉන්නවා මෑනිමරු ඉන්නවා පත්තිනි අම්මල ඉන්නවා. උදලාගේ පත්ති භාව අපි හොඳට දන්නවා පින්වන්නේ සමහර ගම්මලට යද්ද මිනිස්සු දාහක් එක් නිදාගත්ත ගෑනු පත්තිනි අම්මලා වෙලා ඉන්න. මේවා පින්වටන කාටද මේ බොරු කරන්නේ මංගහන්නේ. මේ මේ වචනය කියන්නේ කාත්තෙක්වත් අමනාපෙකට නෙවෙයි. කාර්තෙක්වත් වෛරයට නෙවෙයි පින්වත් ඔබ දැනගන්න ඔය ගම්බල මිනිසු දන්න ඇතින පින්වත්න පත්තිනිි පූජ කරන අම්න්ඩි හැට මුු ගමේ මිනිස දන්න ගේම ේලාම්බෙදන අම්ම්ඩි පත්තිනිය අම් වෙලා ඉන්න ඉදින්දැ මම දැක්ක පින්වනේ පෞගදවසක අබිසාරිකාවකට පත්ති වර මදද මොකද්ද මන්දනෑ දීලා මොකදද පත්තිනී දෙයන්ගේ පත්තිනි මෑණියන්ගේ අර වලු දෙක පිහිටනවලු ඒක තියනවලු තිම්පින්වන්නේ මේ දෙබිවරුන්ට අගෞරයක් කරනු අන වේ පත්තිනි මෑරිවරු ඇත්තටම් පත්තිනිි මෑණවරු හිටියා. ඇත්තරම ලෝකේ මේ මිනිස්සුන්ට ාන්තය දාකරවන පත්තිනි අම්මලා හිටිය තමන්ගේ පත්තිනි භාවයෙන් සත්‍යයක් ක්‍රියා කරලා. මේ දැන්ඉන්නඳුර පඳරග්ගානය ජීවත් එෙනම මේ කිවට රහවෙෙන් එපා ප පඳරග්ගාන ජීවත්වෙන අහු විච්ච මිනිහත්තක කාමරවල්ට රිංගන කාන්තාවට කවුද පත්තිනි අම්මල කියන්නේ. තනිකරම මේ ගොල්න් හඳුන්ුවන වචන ඔබදන්නවනේ ම කියන්න ඔන්න ෑඇ ඒ වච්චනවලින් තමයි හඳුන්. එනිසා පින්වත්න්නේී මිනිස්සුම් ගෑන්ගට ගොඩක් අමනුස්යෝ අද වෙනකොට බලපෑම් කරනවා ඔබ දැනගන්න ඔය ඕවා සරණ යන්න එපා ඔබ හදවතිම මේ තෙරුවන් සරණගේ බෞද්ධයෙක් නේද ඔබ හදවතිම තෙරුවන් සරණගේ බෞද්යෙක් නං ඇයෝබය එහම ඔය හන්දියක් හන්දියක් ගානේ ගයක්ගයක් ගානේ අටවගත්ත භූත ගුහාාවලට යක්ෂයෝඉන්න ගහාාවලට යන්නේ ඇයි මතකතියාගන්න පින්වත්නී අද වෙනකොට මේවා වැඩි මේක් කිව්වට පිළිගන්න ෑම නිස්සු. සමරමනිස්සු ට බණන්නේ ටෙලිෆෝන් කෝල් කරලා. සමර්මනිසු මට කියල තියන මේම කිවට පස්සේ හෙම එ පා කියන්න දෙවියෝ විශ්වාසයි. පින්වත්නි සමරලට අපේ දෙමවපියෝ මේ කතාගල්කි නොනි දෙවියන්ට බයින් එපා කියල. ඒගොල්ොත් විශ්වාස කරනවානි. මෙ දෙවිවරු කියන්න පින්වත්නිි මතක තියාගන්න ඔ ඔබට මං දෙවිවරු ගැන කියලා දෙන්න. මෙ මේ කතා වෙම. පින්වත්නි දෙවියෝ කියලා කියන්න දැම් බලන්න දෙවල්ලොවට අධිපති. සක්‍රදවේන්ද්‍ර දිවරාජා. එයා ගැන ඔයත් වහල තියෙනවන බුදු හාමුදුරුවන්ගින් බනාහලා උත්තම සෝවාහන් පලට පත්චච්ච උතුමන් වහන්සසි නමත් තමයි සක්‍ර දේවේද්‍රයන් වහන්සේ කියලා කියන්න. ඉට පස්සේ සුජම්පති දෙවු්දුව. සක්‍රදේවේද්‍රයාගේ භාර්යාව. එතකොට ඇය සම්මාධිට්ඨික දිව්‍යකාන්තාව සක්‍රදේවේද්‍රයා සෝවාහන්, සම්මාධිට්ටිකයි කොහොත් ඇය දිව්‍යංගනාව ඉතුමත් සෝහහන්. ඊට පස්සෙ පින්ංවත්න්නේ සුජාතා දිව්‍යාංගනාව අනාත පින්ටික දිව පුත්‍රයා. ගළඟට සතරවරම් දෙවරු ගත්තට පස්සේ විරූඩ විරූපාක්ෂ දතරත්ට වයිශ්‍රවන කියන සතරරම් දෙවරු සම්මාධිට්ඨික දිව පුත්‍රයෝ පින්ංවත්න්නේ මහා බ්‍රහ්ම දිවරාජා සම්මාධිට්ටිකයි සහම්පතියේ මහා බ්‍රක්්මයා ගටීකාර මහාබ්‍රහ්මය සම්මාධිට්ටිකයි. ඉතින් ඔන්න සම්මාධිට්ටික දෙවිවරු පින්ංවත්නි අපි අල්ලං ඉන්නේ කවද. අප අල්ලං ඉන්න පින්වත්න අර යක්ෂයෝගොඩක් අපි අල්ලං ඉන්න දෙවිවරු කියල අල්ලන් ඉන්න යක්ෂියයෝ කවදාවත් පුළුවන් කමක් නෑපින්වටන ඔය කුකුල් කොටුවක් වගේ තියෙන් ලැට්ට එකක් වගේ දින පොඩි කාමරයක දෙවියන්ට ඉන්න පුළුවන්න්න දෙවිවරුන්ගේ විමාන පින්වන්නේ ගෞ යොදුන් පංසීයක් දෙවරුන්ගේ විමාන ඉතින් අපි ටොයිලෙට් එකක් වගේ පොඩි කාමරයකටකින් බාරහාර වෙනව පනුරු ගැට ගන දෙෝ කවදකවත් සල්ලල්ල නැපින්ව ට ච චරදය මනිස්ු ල් අනවා ඇ මනිස්සුන්ට තමයියෝව උමනාවතියන්නේ. සෝමහාදුරු ඔයදිට පැහදිලි කල්ල දීලා කියනවා මේ බොරු කරන්න එපා කියලලා සමමාජයට වඋන්නාස නිත්තරම පැහදිලි කලා ඔබ හල තින ගංගඩට සෝමහඳදුරගේ දේශන නිතරම පැහැදිලි කා මිනිස්තුන්ට සම්මාධිට්ික වන්න කියලා. මෙත්‍ය දෘෂ්ටිින්ත් ඇත් ඇත්වෙන්න කියලා අත්තමි දෙන්න කියලා. කාලයක් එනකොට සිංහල බෞද්ධ පරම්පරාව පරිහානියට පත් වෙලා කුලල්කාගන්න කියලා උන්නාස නනාගතය දැකළ කිව්වා. තිං එහ උත්තම යොයවාගේ බනපද කියලතුන් අපිට මේ බනපදවලින් ප්‍රයෝජනයක් ගන්න බැරිවනානේ කියලා පින්වත් ඔබ හිතලා අදවත් මේ බනපදය හරියට අහලා ඔබේ ජීවිතය හදාගන්න. එනම් පිින්වන්නේි මේ යක් වූ පෙරේතයෝ භූතයන්ගේ බලපෑම තමයි මේ හතර වටින්හදාපට පේනැතියෙන් ආරූඩ වෙලා මම කාලීීමම පත්තිනි අම්මා මම ඔබහන්සේගේ අම්ම කියලා බොරුවට දිවරනා පින්වටි. ඇ ැම් ම දැක්කාර පෞගිය කාලවකවානුව තුළ පැනියාව ඇ ඉට පස්සේ මේ මොනවද බෙහෙත්තාව. අරවාව මේවාවා. මිනිස්සු රවට්ටන්න මුලවට පත්කරන්න එන හරිම පින්වත්මි පුද්දු මාකාර දේවල්. සමාර්විට පින්වටි දැන් අපි දන්නවනේ දැක්කාරම උපපුල් ශාන්ත සන්නස්ගල කියන. ගුරුවරයා එක කතාවක් කියන එතුමගේ සම්පූර්ණ කතාපට පිළිගන්න බෑ බෝහමයක් කතා පිළිගන්න බෑ නමුත් ඔය පිළිගන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා ඇත්තර මෙතනද ඇතුම කියනවා සත්‍යයම කියනවා දැන් ස්ත්‍රීන් ගිහිල්ලා අපේ ස්ත්‍රීන් ගිහිල්ලා ශ්‍රීවලිංගය නාවනවලු මේ දරු ලැබෙන්න්න කියලා ඉතිං මේ ඒ කතාව මට මෙ කියන්න බෑ තුගේ කතා පුළුවන්නව හලබලන්න මක්කිවට පස ට තක් කෙන ඇති හතියෙනවන ඇත්තරම අපේ කාන්තාව බෞද්ධ කියන කාන්තාව ගිහිල්ලා මේ දේවල් වට ගිල් ඇයි ශ්‍රීවලින්ංග නවන්න යයි. ඉතින් තමන්ගේ මනුස්සයාට කියලා බැරිද දරුවේ කදාගන්න ඒ කාන්තාවන්ට ඒ උබුල් ෂන්ත සවස්ගල මහත්මයා කියනවා. ඉතින් පින්වන්නේ ඇයි ඇත්තටම මිනිස්සු මිත්‍යාවට යන්නේ ඇයි අන්න එක ඒතන දිියහන්න. ැන් ඉප දෙන ශ්‍රීවලෙන්ගේ නාවල ඉපදන දරුවවා දේවාලේ කපුවාගගේ ලුමූන හිට පස්සෙ පින්වත්න. කපු විට පසේ පොලිසි දල්ලන්ගේ අරපසේ කපුවා කියනම ගත්ද. ආ! මමනෙවයි කරේ දෙවියෝ කළේ දෙවියෝ නිසා තමයි මේ දරුව අවපන්නේ. එට පස්ෙ පින්වන්නේ දෙවියන්ට බාරකරම. දෙවියනාමෙන් මේක යවනවා. තින් බොරු ආරෝඩාරගෙන බොරුවට බ බලිතොවිල් කරල්ලා පින්වත්න නිකන් නිකරුණේ මේ තමන්ගේ තියන මුදල් තිකට පිම්පොකට් ගසාගන්න එපා. පිම්පො. මේ පිම් පිණිස දෙව තමයි පින් පිණිස දෙන්න ඕනනි හරියට ධර්මානුකූලව ජීවත්වෙන පිරිසකට. මේ අක්කපු පෙරේතුව බූත යොත්තෙක් න්නන්නේ උන්ටද පිින්වත්න්නේ පිින්සිද වේද ංහන්නේ. මාතගතියාගන්න ඔබට මේ කියන වචනයක් වචනයක් ගානේ ආදරය කරුණාව දයාව මෛත්‍රිය මේ කියන්නේ. නැත්තන් අපේ ඔබත් එක්ක තියන පෞද්ධලික තරහගට. මිනිස්සුත් එක තියන වෛරයකට දේවාලත් එක තියන වෛරයකට දෙවියොත් එක්ක තියන මේ කතාවකට නෙවෙයි මේවා කියන්නේ. පින්වත්නී ඔබේ සස්සර ගමන සුවපත් කරන්න වයි මම මේවා කිය නැත්තන් කියන්න ඕන්න අපට. නැත්තම් පින්වන්නේ ඔබට මොකක් හරිද ටිකක් කියලා ඔබේ ඔබට බට පාරගලා අපට යන්න පුලුවන්. පින්වන්නේ මතකතියාගන්න ඔය ඔය දෙවියෝ කියලා අපි වදින බූත කොට්ටාසින්න වනි. අපේ මරණින් මත්තේ ඔවුන් බලන්නේ අපිවත් ඔවුන් ගාවට ගන්න. දැන් ඥාතියෙක් ඉන්නවන ඥාතියාගේෙන් වැඩගන්නවා. ජීවත් වෙලා ඉන්න එකෙක්. මියගිය ඥාතියෙක් ඉන්නවන මියගිය ඥාතිය අපෙරේතයෙක් වෙලා ඇවිල්ලා යකෙක් වෙලා දැම්මේ ඇවිල්ලෙන් යකෙක්. යකුන්ගේ වැඩගන්නවා දැම්මයා. දකොට දැම්මේ යකා ඇවිල්ල කියනවා. මේ උඹ මෙන්න මෙහෙමයි කරන්න වන මෙන්න මේටික කරපං අරකාවට පසේ මේටික කරපං මේ කාවට පසේ මටිකරපන්ංගල යකා දැම්මෙකිතන්නේ. ට ඒ ඒ වගේ ඇත්තත් තියෙන පින්න්නේ. බොරුවටත් නෙව ඇත්තත් තියනවා දෙ අරවගේ දරෝ දෙන බේ කපු අතරේ අර යක්කුගෙන් ඇත්තන වැඩ ගන්න කපුුවොත් ඉන්නව පින්ංගන්නේ නැතුව නෙවෙයි දැන් බලන්න පිින්වත්නී එතකොට මේ දැන් අර භූතයෝ බලන්නේ අරමනුස් අ යක්කු බලන්නේ අර මනුස්්‍යයත් නියගියාට පස්සේ ඒ මනුස්්‍යයාවත් එයාගේ තැනට ගන්න බලන්න. එතකොට යක්කු කැමතිනෑ තමට වඩා ඉහල තැනක මේ මනුස්්‍යයා උත්පත්තිය ලබනවට. එතකොට බලන්න ඔබ යම්කිසි දෙවියක් ඇැයි සිතා. යකෙක් සරණ ගියනම් ඒ යකාගේ පරිවාර යකෙක්වෙලා තමයි ඔබ උත්පත්තිය ලබන්නේ. එනිසා ඔබටත් එෙන්නේ ඊට වඩා පහත් තැනකට යන්නට. මොකද යක්කු කැමතින ඇනිපින්වත්න තමන්ට වඩා ඉහ තැනක උපදිනට යක්ක්කුන්ගේෙ ෝකෙතිෙන්නේෙ දවේශය. යක්කු හදන්න නිතරම යකුන්ට ඕනි දකින්න ලේ දකින්න ඕන පෙේත ටු දකි ඕන්නන පෙේතයන්ගේ තටුතුතියන්නේ ටුවල් අපිියෝ තියන ලේ අරවා මේවා කුකුල්ලු ඒගොල් බිත්තර අපි තියෙනවානය ඔය බලිබිලි ොල්ලටවා ගන්නවානි අන්න යකුන්ගේ බලපෑම් ඔය හද්දා පිටිසර ගම්මානවලට පින්වාර්නි අද දරුණු විදිහට යක්ක්කුන්ගේ බලපෑම ඇවිත් තියෙනවා ඒක අපි මේ නොදන්න කමර නෙවෙයි මේවා දැනගෙන කියන්නේ හිද. ක්ුගේ බලපෑම ඇවිත්තියෙනව පින්වත් එතකොටයක් වු කරන්නේ මොකක්වත්න වෙයි ඔය ප්‍රාථමික ඇදහිලි විශ්වාස කරන. ගස් ගල් පරවතවලට වනින්න දැන් ඔයි ගම්බලට ගියට පස්සි පින්වත්නිි බලන්නකෝ ගස්බෙනවලට පහපත්තු කරනනි පුදුමාකාර පිස්සුක්න මේක හැම එච්චර ලෝකය දියුණ වෙලාතියද අපේ මිනිසු තාමාර අර මේ අප්‍රිකානු ගෝත්‍රිකයෝ වගේ හැසිරෙන් අප මිනිස්සු. තිං එහෙම නැතුව පින්වත්න පොඩ්ඩක් අධ්‍යනය කරන්න ලක ගැන. දුවයි ගම්මලට යද්දී හැම කෙනෙක් මතේ දුරකතන තියනවා. බලන්නම YouTube් එක දාලා අහන් අපේ ධර්ම දේශනා. අහල බලන්න අපි මේ කියනේ පොඩ්ඩ අමුකක්ද කියල තේරුම් ගඩ. ති ඒනිසාම අමනුෂ්‍යයන්ගේ බලපෑම්මලින් ඔබ මේ මිරිකෙන් එපා මන්නන් කියන්නේ. ඔබ අසරනවෙන් එපා. ගොඩක් මහ ම කියන්න පින්ගනි රටේ ලෝක ඇවිදල තියෙනමිනි සුත්මියාව විශවාස කරනවනි. ඉතින් ෝස්ට්‍රලියයා මිනිස් සුපින් වන්නේ අමනුස් බලපෑම් මේ අමනුස්සයන්ගෙන් වැඩගන්න වඩා. ඇ? මේ ඇමරිකාවෙන මිනිස්සුත් හ හොම වැඩගන්නවන. හොද මුදාහරණය තමයි පින්වත්න්නේ ලෝකයේ ලෝකයි. රට රටවල්වල ඇවිදල තියෙන අපේ රටේ පාලකලු. සමහරුන්ට ඇමරිකාවේ සිටිශංශිප් එක පවා තියෙනවා. ඉතින් එහෙම එහෙව් පාලකයෝ බලන්න පින්වන්නේ දැන් අපේ රට පාලනය කරන්න ඇවිල්ල දේවාල පස් යන විදිහ බලන්නකු. ඇ බලන්නක පාලකයන් ගතේ දේවාලවලින් ගාපුූ නූල්ටි බලන්නකු. ේවලින් ගටගහපු නෝල්ටික ඉතින් දැ ොක්කරි වෙච්චගම මොක්ද කරන්න මේ ගොල්ල. මේ ගොල්ල දුවන්නන්නේ කොහටද. දුවන්නේ පිංවාත්න ඉන්දියාව අර මි්‍යා දුෘෂ්ටිකය වන්දනා කරන තිරුපති වලට දුවන්න. තිරපති අඩයට දුවල ගිල්ල එතනදි තමන් කරපු හොරකම්්ටික ෙලි නොවේවා තමන්ගේ මැරකම්ටික ෙලි නොවේවා තමන්ගේ වත්කම් හෙළි නොේවා කියලා ප්‍රාර්ථනා කලේනවා. තින් පංවාටන මොන්නත් තරම් මිත්‍යාවට ගිහින්ද බලන්න පාලකු. රටේ ලෝකෙ ඇදල තියන පාලකය ොහෙමනං සාමාන මිනිස්සු ගැන කතා කරන්න දෙයක් නෑනේ. මේ ඇතරම සමාෙන්ව හද්ද පිටිසර ගම්ල මිනිස්සුට මේ මෙම කිව්ට හද පිසර ගම්ල මිනිස්සු තරක් නෙවේ. ලෝකෙ රටරටවාලන කාන්තාවන් පුරුෂයන් සමහර ලොකු ලොකු රැකියා කරන මිනිස්සු පින්වත්න්නේ සල්ලියනවනින් මේ පත්තින අම්මලා කියන මෙ දේවාලවල වැඩකරන අම්මන්්ඩිලාට. ඉති ඒහම නම් පින්වන්නේ ඔබ හුවෙන්න්නේ පරැට එන්නප. මම දක් එක කාන්තාවක් කෝල් එකක් කරක් කියවා වීගුරුකන් හරිද වශීගුරුකමට කෝල්ලයක්ගන වීගුකන් කරන මැණියන් වහස නඟට ඇ හරි හොඳ මෑනිියෝ මෑනියන්ට කෝල්ලයක් කරන්න කියනවා මෑනියෝ මේ මට එක්කෙනෙක්කි න වශී කරගන්න ඕනේ මේ කව්ද පුතේ කියලාහනවා මට වශී කරගන්න ඕනේ චීනයකමති ශීජින් පින් කියනවා. කුණුහර පාගන්නත පෝන් එක තිය පන් කියෙන මෑනින්ට හොඳ මල පයින පින් වාන්නේ කුුණ හරත් කියන මෑිිය ට පස. ඉතින් මතක තියාගන්න පින්වත්න දෙවියන්ට මේ කුණු හරප කියවෙත්න්නේෑ. දෙවියන්න නරක වචන කිය වෙන්නේෑ කවදකව. ඇ දෙවිරු සම්මාධිට්ටික නම් පින් වන්නේ නරක වචන කියයිද නරක වැඩ කරයිද. ඒම කරන්න දේවාලවලටට පස්ෙේ ස්ත්‍රීංව දූෂණය කරන්න දෙවිවරු යන්න. කාන්තාවන්ට දරුව දෙන්න දෙවිවරු ඕන්න ෑ ෙදර මනුස්යයින්නක. එනිසා මතක තියාගන්න පින්වන්නේ මේ කියන කාරණාවන් ඔබ පොඩ්ඩක් ඔලුව මොලේ කල්පනා කල්ල පොඩ්ඩක් වැඩ කරන්න. එතකොට ඔබට සත්්‍යේ වැටහෙයි. නැත්තම් මේ අද මේ වෙද්දි ලෝකෙ දියුණු වෙලා තියෙනවා, අපේ රට අපි හම බංකොත් වෙලා තියෙනවා. බලනු අපි කොචර ංොත්තුනනාද කියලා මේ මිත්්‍යේ අදුෂ්ි දේවල් විශ්වාස කර නිසා. අන්ද භක්තියෙවනිසාපි කොච්චර බංකොලොත් වෙෙලාද කියලා. ලෝකෙ දියුණු වෙලා රටරටවල් දියුණ වෙද්දි. අපේ රටේ ඩොලර් නෑ. අපේ රටේ මිනිස්තුට කන්න නෑ. ඇයිඒ! අපේ රටේ මිනිස්සු ගොනාට අන්දලා අර අන්ද භක්තියට පත්කරවෙලා පාලකයයි, පූජකයයි, ඔක්කොම මාධ්‍යකාරය හොරු වෙලා මිනිස් ඔක්කොම කරේ පින්වත්න්නේ ගසා කෑම කළේ. මිනිස් ඔොක්කොම ගසා කෑම කළේ අර පූජාවයි මේ පූජාවයි අර මේ පත්තිනි පූජාවයි මේ පත්තිනි පූජාවයි එහම කියල පින්වන්නේ මිනිස්සුන්ට බොරුවට බොරු බේගල් පෙන්නලා අන්තිමට මිනිස්සුන්ගේ ධනය සූරගෙන කාලා හොරාකාලා පාලකයෝ පවා ඔයි කොචර මිනිස්සු රටවලින් ආධර පකාර දෙනවද පින්වන්නේ ඒවක්කෝ මොනාද වෙන්නේ ැමතමන්ගේ පෞද්ගලික එකකවන්්ටලට ගහිල්ලා ඒ පරිහරණය කරන ඒ ගොල්ො ඒගොල්ලන්ගේ පෞද්ගලික බූදයක් වගේ. රටේ සමස්ද මිනිස්සුන්ට රටේ මහජනතාවට දුපත් මිනිස්සුන්ට කණ්නාාදින්න දීපු දේවල්. පින්වන්නේ ඊළඟාත්ම ඉති්‍යෝපියයාාවනවෙ ඊළඟාත්මේ ඔය සුඩානය වගේ දුගේ දුප්පත් රටවල්ල ඉප දෙන්නේ. මැටිරෝටී කන්නවේ නීළගාත්මේ අපේ ටේ පාලකයන්ට බමනන් කියන්නේ ඔය පාලකයන්ට තියන්නේ මේ අන්ති මාආත්ම භාවේ. ඒකන ආත්මභාව කියන මේ. යි මතුූපතක් නැති වෙන්නෑ අන්තිම මනුෂ්‍යාත්ම භාවය යන්න පින්වටන ඔය ඔය හැමෝට. ති එනිසා මතකතියාගන්න මේ පැහැදිලි කිරීමක් කරේය තරහයින් වෛරයෙන් ක්‍රෝධයන් කියන දේවල් නෙවෙ මේ පැහැදිලි කිරීමක් කරේ. තින් එනිසා පින්වත්න මේ කාලවකවානුව තුළ ඔය දෙවිවරූ යනුවෙන් යක්කුං ප්‍රමෝට් කරන. යක්කුංහ උත්සල තියෙන. හැමෝටම අපි කියන්න න්නේකයි පින්වටන කවදාකවත් ඔබ ඒවගේ අයනං සරණයන්ට එපා. ඔබ වැටෙන්නම දුගතියටයි. අපි කවරුත් කැමති නෑ දුගටයට ගිහින් දුක්වි ඉන්න. නිරයේ ගිනි දැල්මැද නිරාදුක් විඳන්න කල්ප ගණම් කවුද කැමති. කවුරුත් කැමති නෑ පින්වත්න්නේ. ඒක නිසා තම අපි මේ බණපද කියන්නේ. ඔබව සතරාපායෙන් මුදවගන්න. සතරාපායට ගීව මිනිස්ුත් එක් අපට ගැදෙනුවක් නෑ. සතරපායට ගියපු යක්කු පෙරේතෝ මේ මේ බූතයොත් එෙක් අපට ගණ දෙෙනුවත් තිෙනව. ක් අපට ගදනුවක් නෑපින් මට්න. ඒ නිසා අපි ගනදනු කළ යුත්තේ සම්මාදිිට්ටික දෙවියන්නේෙක් කයි නිතර නිතර දහම් කරුණු සාකච්ඡා කළ යුත්තේ සම්මාධිට්ටික බයි. එතකොටට එවන් අයට සම්මාධිට්ටික දෙවියන්ගේ ආකරශණය ලැබෙනවා සම්මාධිට්ි දෙවර ඉන්න අප පින්ං වත්න්නේි. අපේ ඔය ආර්ශ්‍රාවක සුුවන සමන්ධී රාජෝත්තම යණන්හන්සේ උන්න්නාහන්සේ සමන්තකෝට පරවතයට අද ගෘහතවෙලා මුළු සමනල අඩබියම පාලනය කරන මුළු ලංකාදදී පේටම සිත ශාන්තිය සැලසන. යි මනියක්කික නගරාජෝත්තම යන් වහන්සේ. ඒවගේ උත්තමයෝ ඉන්න පින් වන්නේ. සෝවාහන් පලට පත් එච්චෝ දෙවිවරු බනාහල තුනුරුවන් සරණගියපු නාගරාජවරු. ඒවගේ අහින්න අ පිංවඩන්නේ. නති අපේ ලංකාම මෙච්චර සම්මාධදිිට්ටික දෙවිවරු නාගයෝ ඉන්නකං. ඒත් ඒවට යන පිරිසාඩුයි ඔක්කොම යන්න අරාර අලගියවන්න මොක් වැඩතුමා සුභාජිතය එලිවෙන වඩනු පිණස්ස තෙල් ලොබ වඩවමිනිස් සිත මඩින වැන්න වැලි මළුල්ලමිනි තෙලි ඇත. ඒක යන්න මේ තෙල් ලබාගැනීමේ අබිලාශයෙන් ඉන්න මනුස්සේකු තෙල්සිදින යන්ත්‍රයට. ඒම ඇත්තමර සෙක්කුවට දාන්න ඕන. මොනවද පොල්ල දදාන්නට ඕනි පොල් තෙල් බාගන්න කැමතිෙන පොල් දාණ්ඩුවඕන. තලතෙල් ලබාගනම තල දාන්න ඕන. අබතෙල් ලබාගන අබදාන්නඕඩ. ඒවගේ පින්වත්න තෙල්සිඳන යන්ත්‍රයට වැලි දැම්මට තෙල්ලෙ නෑ ඒවගේ කියනවා. මිත්‍යහා ෘෂ්ිකයන්ගේ උදව් බලාපොත්තුනාට ඒවා වෙන්න ඒවා සිද්ධ වෙන්න හැබැ අපි කියෙකු සිද්ධ වනා කියලා කියමුක. දංව සමහර ප්‍රර්ථනා හරිියනවා පින් වන්නේ සමහර තැන්වලට ගිල කරපු ගම. කරපු ගමක් ශිුවරෂොට්. ඉට පන්සිේ පින්වන්නේ එතන නම් සත්‍යයයි ඒක නං ඇත්ත කියලා කිය. පින්වටනි ඔය හරිනවයි කියලා කියන්නේ කරම ශක්තිය නිසා. මතකතියාග ඔොබ පෙරක පෙරකරපු ගුසලාකු සල කර්මයන් නිසා තමයි හරිියන්නේ වාරදින්නේ. ඔබේ ජීවිතය. ලස්සට ජීවත්ව එන්න පින්වටනන්නේ අපි මොකද පයක්කු සරණගන්ී උන් එක්ක ජීවත් එන්න ආදන්නේ. මතකතියාගන්න පින්වත්න්නේ ඔබට හරිනවනම් හරියන්නේ ඔබ පෙරකරපු ගොසල කර්මයක් නිසාඔබට හරිනවා. බලන්න කො පින්වන්නේ කිසිීම පංසලකට පල්ලියකට කෝවිලකට දේවාලකට නොගියපු මිනිස්සුන ලොතරයි පත් ඇදෙනවනන්නේ එක පාරම. මොකදදේ මනුස්්‍යයාගේ පෙරකරපු පින් බල වාසනාද මේ පංසලකට ග නොගියපු. ඒවාක ොගේපු පල්ලියකට කෝවිලකට ජීවිතටවත් ගියපු නැති. ආගමත් ධර්මයක් නැති. මිනිස්සුන නිධන පහලනන පින් වන්නේ. කෝමද කියන්නේ ඔබේතකොට අපේ රටේ පාලකයාට ආගමත් තියෙනවද ආගම ෑ ජාති අජම්මයක් නෑ මෙතකට පාලනයකරපු එකකුටත් ජාති අජජම්ම ඇතිය ද බහන්නේ ඒම නෑපින් වන්නේ. ඒ මිනිස්ු හැමතැනට ගිහින් ඒතැන්වල වදිනවා. ඒතැන්වල කියන දේවල් කරනවා. ඉතින් පින් වන්නේ මිත්ත දෂ්ික පාලගකවටක් අප රටයිඉන්නේ. එක ආගමට ගරු කරන පිරිසක්න බුදුදහම කියලා කිවට අපේරට ප්‍රධනාගම එම පාලකවම බුදුසරණග ඉන්න. ඉතින් පින්වටනි ඒනි සත්ම මිචර වැරදිලා තියන්නේ. ඉතින් එහම එහෙව පාලකයෝ පාලනය කර ටකුම් පරියානයට පත්වෙලා නොතිබ්බොත්තමයි පුදුමි. පරිහයට පත් වෙලා තියන කට පුදුමයක් නෑ පරිහන නොතිබබොත් තමයි පුදුම තියෙන්නේ. එනම් පින්වටනි මතක තියාගන්න ඕන. මේ කාල වකවානුව තුළ අමනුෂ්‍යන්ගේ බලපෑම් තා සීග්‍රරයෙන් වර්ධන වෙනවා. ඔබ පරිස්සං වෙන්න ඔබට ආදරයෙන් කරුණාවෙන් මතක් කලේ ඒ පිළිබඳව. එනිසා පින්වත්නී ඒගොලන්ට කරන්න පුළුවන් වැඩ හැබැයි වැඩ කලාට පස්සේ දොලපිදේනි දෙන්නවෙන්නේ. ඔබේ ජීවිතයෙන් වන්දිගේ වන්නවේ. හරිද. ඔබේ ජීවිතයෙන් ඔබ වන්දිගේ වන්න වෙනවා. දෙවිවරු යනුවෙන් හඳුන්වන ඔය යක්ෂ කොට්ටාසවලින් ඔබ උදෞගත්තට පස්සේ. සහ ඔබ ජවිතෙන් වන්දිගේ ඔබේ දරුවගේ ජීවිතය සුවපත් කළේ යකෙක් නම් ඒ අකාට ඔබේ දරුවව දෙන්න වෙනවා. ඒ අකාගේ බිල්ල වශයේ සමහරවිට ඔබේ දරුවව මරණින් මත්තේ අකා ග්‍රහණය කරගන්න පුළුවන්. එනිසා කවදාකවත් පින්වර්ණි තුනුරුවන්ගේ සරණ ඇර. සම්මාධිට්ටික සක්‍රදේවන්ද්‍රයන් වහන්සේගේ ඒවගේම සතරවරම් දෙවරුන්ගේ මහා බ්‍රක්්මද වෙරාජයාගේ ඇතුළු. සම්මාධිට්ටික දේව මණ්ඩලෙ සුමන සමන් දෙවියෝ. ඒ වගේ ඔය දෙවිවරුන්ගේ සරණෑර පින්වාත්නි වෙන දෙවියෙක් නං සරණයන්න එපා. දෙවියන් යැනුවෙන් ඔබ ඒ සරණයන්නේ නම් යක්ෂේක්මයි, භූතේක්මයි, හුම්බාන්්ඩේක්මයි, පිසාචේක්මයි. යනිසා එවන් අය සරණ නොයා සම්මාධිට්ටික වඩ ඔබ ප්‍රාර්ථනා කරන් උපනුපන් භවයක් බවයක් පාසම් මම සම්මාධිටික වෙෙන්වා. මම ශ්‍රද්ධා සම්පන්න වෙෙන්වා. වීර සම්පන්න වෙෙන්වා ප්‍රඥා සම්පන්න වෙෙන්වා. හබ දකාවත් මිත්‍යයා දුෂ්ි කුලයක පදින්නෙන්වා කියල ප්‍රාර්ථනා කරන්න. ඇයිපින් වන්නේ ලබනත්ම භාවේ මෙහෙම ගිහිල්ලා ්‍යියක්ු පරේතයෝ භූතයෝ සරණගපු මිනිස්සු අනිවාර්රම මනුෂ්‍යාත්ම භාවයක් ලබාගත්තත් උත්පත්තිය ලබන්නේ කොතනද මත්‍යයා දුෘෂ්ටික කොලවල ඉපදෙන්නේ. ඉපදිච්ච දවසිීදම්පින් වත් නිකරන්නේ මිත්‍යයා වැඩ. මන්ද එක්ක ඉන්දියාවේ ගොම්බෙටි කනවා. හරකට දෙවියන්ට වගේ වදිනවානේ අරමංකිව්වේ එක දෙවියෙක් යැනවන හරකග පිටේ.දකොට? රකට වදදිනවාදවන්ට වගේ ගොම්බෙට්ටි ගොම්බෙටි කන්නේ. ඉට වාහසිේ හරකගේ චූවල ඉන්නාන්නේ මුත්‍රවලි නාන හරකා මළමුත්‍ර කරන ඒවා. ඉතින් පොච්චර කැසද බලන්න මලපෙරේත වෙලා ඉප දෙෙන්නේ. ගොම්බෙට්ටම පෙරේතය එෙක්වයි. එනිසා පින්වත්න මේ බොරු වැඩ කරන්න එපා. අපේ ලංකාවටයි ො බොරු බේගල් ගන්න එපා මිනිස්සුන්ට කියා නේකයි. ඔය රතු නූල් කහනූල් අරවා නූල් මේ නූල් නෙවෙයි. නල බැඳග න්න පරිත් ූලෙන් තම ආරක්ෂාව තියන සදු පිරිත් ුල බැඳගන්න ඔබ ඒකත් මේ කඹ වගේ මිනිස්තුන්ට පේන්න ලොකුවට කබේ වගේ බැඳගන්න ඕන්න සාන් වූල් පොටවල් දෙකතුන බැඳගත් තම එතනින් ආරක්ෂාවත් තියෙනවා එනිසා මතකතියාගන්න පින්වනී මේ අපි මේ ආගමත් ධරණයක් අදහන්න ඕන මේ මිනිස්සුන්ට පේන්න ඒගොල් අගෙන් වැඩගන්න ආගමයේ දෙවියන්ගෙන් වැඩගන්න එහෙම නෙවෙයි විමුක්තියක් ලබන්න විමුක්තියක් ලබන ආගම එක්ක මාගම තමයි බුදු දහම ගැලවීමේ මාවත දේශනා කරේ භාග්‍යතුන් වහන්සේ සම්පූර්ණ නීදහස්සින්න. ආයි සසරක් නැතිවෙන්න. පැවැත්මක් නැතිවෙන්න මුනාන්සේ බනකිව්වා ඒ බනාපි පිළිපදිමු. ඒ ධර්මය පිළිපැදලලා යක්ක්කුන්ගේ සරනාතහරලා භූතයන්ගේ පෙරේතයන්ගේ සරන අතහැරලා. සම්මඟ දිට්ටිකවෙමු. ඒ වෙනුවෙන් ඔබ හැම දෙනාටම අද මාමයේ දේශනා කළ උතුම් දර්මානු ශාසනාව. හේතු උපනිශ්‍රයේ වේවා කියන ප්‍රාර්ථනාවෙන්. ධර්මදේශනාව නිමාවට පත් කරනවා. පින්වත්නී එසේ නම් අද වස්සාන ධර්මදේශනා YouTubeුයුබ් නාලිකා ඔස්සේ විකාශය කරවන්නට යෙදනු මේ උතුම් ව සද්ධර්මානු ශාසනාව වෙනුවෙන්, පින් බරදායිකත්වේගෙන කටයුතු කරන්නට ඒදනාා මැල්සිරිපුර පදිංචි දැනට කුවේටයේ සේවේ නියුත්තු මුදිතා වික්‍රමසිංහ පින්වත් මාත්මිය විසින්. එතුමියගේ ප්‍රධහාන අරමුණ බවට පත්වනා දතා වික්‍රම සිංග මහත්මියගේ කලයාන මිතුරයක් වන මැල්සිරිපුර පදිංචි දැනට කුවේට් හි සේවේ නියුතු. ආරෙන් පදමිණේ රණසිංහ මහත්මියගේ මැයි මස තුං අන දිනට යෙදින ජන්මදිනේසී කරමීින් එතුමියයට ආශ්ුරුවාද ප්‍රාර්ථනා කොට ධනයන් අතර උතුම්ම දානය වන ධර්මදානමය පින්කමක්සිදු කොට එතුමියයට ආශුරුවාද කිරීම. මේ ධර්මදානයයා අනුභාව බලයෙන්. රෙන් පදමිනිරණසිංහ මහත්මියයටට ප්‍රහදොස් අපලො පද්‍රවඇත්නම් ඒවා දුරුුවී නිදුක් මිරෝගී සුව දීර්ඝා ක්ෂවර්ධනය වේවාඒවගේම ආරෙන් පදමිනිරණ සිංහ මහත්මියය මෙලොවට බිහි කළ ආදරණය දෙමව්පියන්ව වන බියම අසවතීම මවතුමියයට නිදුක් මිරෝගීසුවය ලැබේවා පරලො සපත් ආරෙන් පුංචි අපපුහාමිය ආදරණිය පියාණන්ටත් මේපීං ඒ කාන්තවශශයෙන්. මඟ පලනිවන් පිණිසම හේතුවාසනා වේවා කියලා. අපි ප්‍රාර්ථනා කරන අතරතුර සෙසු අරමුණු වශයෙන් දැක්වෙනවා පින් බරදායකත්වේගෙන කටයුතු කළ මුදිතාාවවික්‍රම සිංහ මහත්මියගේ නමින් පරලොෝස් සැපත් ආදරණය දෙමවුපියන්ට පරලෝ සුගතිය පිරිිස පින් අනුමෝදං කරමින් මේ කුසල් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. එවගේම පත්මිරනා සිංහ මහත්මියගේ පවුලේ සිලු දිනාටමත්. මි ණසිංහ හත්මිය තුළ එතුම මේගේ පව්ලෙ සිලු දිනාටමත් ආශුරවාද පාර්ථනා කරන්නටත් පදමිනි රණසිංහ මහත්මියගේ දුක්ක සැපසයා බලමින් නිතර පිහිටවන මුදිතා වික්‍රම සිංහ මහත්මියයටත් ඇගේ පවලේසිියලු දෙනාටත් නිදුක් නිිරෝගී සෝයේ පාර්ථනා කිරීමටත්. පත්මී රණසිංහ මහත්මිය එතුමිය දහම් මඟට යොමු කකිරමින් ධර්මදානුමේ පින්කම්මලට දිරිගැන්නු. ඇගේ කලායාන මිතුරියයක් වන සෝමාකුමාරි මහත්මිය ඇතුළු. ඇතුමගේ පවල මටත් සේත් පාර්ථනා කරමින් ආශුවාද ප්‍රාර්ථනා කිරීමටත්. අසනේපතත්යෙන් පසුවන ප්‍රේමාවතී මෞත්තුමිය ටික් මන් සුවය ප්‍රාර්ථනා කිරීමටත් පරලොසපත් විල්සන් පියයාානං ඇතුළු ආයෙන් පත්මිනි අණ සිංහ මහත්මියගේ නමින් පරලොස්සපත් වර්ග පරම්පරාවේ. සියලූ ම ඥාතින්ට පින් අනුමෝදං කරමින්, පරලොස් සුගතිය පිණස පින් අනමෝදං කරන්ට බලාපොරොත්තු වෙනවා දේශකයණන් වහන්සේ වනා පෑඇතුළො පූජනිය මහා සංගරත්නේයටත්. වස්සානධර්දේශනා ු බ නාලිකාවගයන් දෂන්තු මහත්ම ඇතුළු කාරෙ මණ්ඩුලටත් ආශුරුවාද කරන්නට අල්දවස්සේදී බලාපොරොත්තු වෙනවා. එසේනම් මෙවුතුම් ධර්මානු ශාසන අවශ්‍රවනය කළ ලක්වාසී ලෝවාස වස්සාන ධර්මදේශනා යුට යුබ්නාලි කාශ්රාවක පින් අත් හැම දෙනාටමත් සෙත් පතමින් නාශුරුවාද කරමින්, මේ ධර්මානු ශාසනාවට දායක වෙනවා. මැල්සිල්පුර පදිංචි දැනට කුවේටහි සේවේ නියුතු. මුදිිතා විික්‍රමසිංහ පින්වත් මහක්මී විසින්.ඉසේ නම් අපි ඒකරාශී කරගත්ත සියලුම පින්. දෙදෙවලෝට අධිපති සක්‍රදේවේන්ද්‍රදිී විරාජෝත්තමයණන් වහන්සේටත් බ්‍රක්්මලෝක විස්සකට අධිපති සහම්පති මහා බ්‍රක්්මරාජෝත්තමයණන් වහන්සේටත්, සියළුම දේවලෝ කොල දෙෙවරජවරුන්ට, බ්‍රක්මලෝකවල බ්‍රක්මරජවරුන්ට නාගලෝ කෝල නාගරාජවරුන්ට මෙ මහාපුුණ්‍යෙ සම්බාර ධර්මයන් අනුමෝදං කරම අනුමෝදං වෙත්වා. සියලම සම්මාධීප්ික දෙවියෝමේ පින් අරගෙන ඔබා පැහැම දෙනාගේම ජීවිත කලට වෙලාවට රැකදේවා ආරක්ෂා කර දේවා දෙවියෝ පතනබෝධියකින් උතුම් අමාමහනිවනින් සැන සේවා කියල දෙවියන්ට පින් දෙමු එවගේම මිය පරලොවයන්නට ඒදුන සියලු මළගිය ඥාතීෙන්ට පින් අනුමෝදංවිත්වා ධර්මශ්‍රවනය කරන්නටය දුන ධර්මදේශනාව වෙනුවෙන් දායකත්වය දැරු හැම දෙනාගේම නමින් මියගිය ඥාතීන්තත් ංවත් ඔබා පැහැමදනාගේම නමින් මියගේ සියලු ඥාතයෙන්ටත් රටජාතිය වෙනුවෙන් ජීවිත පූජා කරන්න ටේදන වීරෝධාරාපගේ රණ විරුවන්ට අපවත්තී වදාරන්ට ේදන සියලෝම අතිවරයාණන් වහන්සේලාටත් මේ පින් අනු මෝදං වෙත්වා. එහැම දෙනාට මුත්තුම්මු මග පලපිළිවෙලින් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා කියන පැතුමෙන් පින් අනුමෝදං කරම. එසේනම් කල්පනාකර ගනිමු සීකර ගනිමු මේ ගෙවෙන්නේ පින්බර වෙසක් සතිය. ඒ වෙක් සතියේදී පිවත් ඔබගේ සවන්පත් ධර්මයෙන් පිනවීම පිණිස. අද වස්සාන ධර්මදේශනා යුටබ් නාලිකා ඔස්සේ දායකත්තේ දැරුවේ මැල්සිරිපුර පදිංචි දැනට කුවේටඒ සේවේ නියුත්තු මුදිතා වික්‍රම සිංහ පංහත් මහත්මිය. ඇයටත් මේ ආශුරුවාදය ලැබේවා ඇ බලාපොරොත්තු වන තමන්ගේ ආදරණීය කල් යන මිතුරිය වන ආරෙන් පත් මේ රණ සිංහ මහත්මියයටට නිදුක් නිරෝගීමත් වාසනාවන්ත, සුභම සුභ උපන්දිනයක් වේවා කියලා පිසෙත් පතනව ආශුරුවාද ප්‍රාර්ථනා කරනවා. එතුමියල්ලා දෙපලටම මේ ආශුරුවාදය ලැබී. එතුමියල්ල දෙපළගෙරැකී රක්ෂා විදෙස්ගතව කරන කියන සියලූම ප්‍රාර්ථනා කරන හැම දෙයක්මිටුුවේවා. එවගේ මෙතුමියල්ලාගේ ආදරනය දෙමවපියන් ඇතුළ සුජීවත්තවාසය කරන පෞුල්ල දවාදරුවන් ඥාත ීහිතායෙන්න්න ඇතුළ හැම දෙනාට මේ ආශුරුවාදේ ලදේවා. ධර්මශ්‍රවනය කළ ලක්වාසී ලොවාසී. ත්ඔබ හැම දෙනාටමත් මේ ආශුරවාදේ ලැබි හැම දෙනාටම තුමූ වි්‍යාශරයේ ජයශ්‍රීීම හා බෝහමුදුරුවන් වහන්සේගේ සතරදලදා වහන්සේලාගේ ද්‍රෝණයක් දාාතුන් වහන්සේලා වැඩවසන ස්වර්ණමාලි මහ සෑරදුන්ගේ අනන්තවිදාාශරුවාදේ බලේශක්තිය නිරන්තරයෙන් ලැබේවා. අවසානයේ දී අපිහැම දෙනාටමත් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝගිය සියලූම ඥාතියෙන් තත් මගඵල පිළිවෙලින් සුක පටිපදාවෙන් පාර්තනීය බෝධියකින්. තුම්මූ තුළරආරි සත්‍ය ධර්මාවවබෝධයෙන් සැනසෙන්න මෙම ධර්මදානමය කුසලයත් හේතුවේවා වාසනාාවේවා පාරමිතා ධර්මයක්ම වෙෙත්වා කියලා ඔහොම්මම වන්දනා කරගනිමු. ආකා සට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුුණ්ඥන්තන් අනුමෝදිිත්වා. චරන්රක්කන්තු බුද්ධ සාාසනං, චරන්රක්කන්තු බුද්ධ දේශනං චරන්රක්කන්තු බුද්ධසාාවකංතිී. ඉදම් මේ ඥාති නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නංහෝතු සුකිතාහොන්තු ඥාතයෝ අභිවාදන සීලිස්ස නික්්චං ගුද්ධාපචායිනෝ චත්තාරෝ දම්මා වඩ්ඩන්ති ආයුුවන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච්ච අතෝනි බාන සම්පත්ති විමිනාආතේ සමිජ්ජතු හැම දෙනාටම සම්මා සම්බුදු සරණ ලැබේවා. වස්සාන ධර්ම දේශනා ජු්‍යෝබ් නාලිකාවෝස්සේ ඔබ ඒශ්‍රවනය කළේ මුදිදා භෙක්‍රමසිංහ මහත්මියගේ කල්ලෑන් මිතුරයක් වන මැල්සිරිපුර පදිංචි දැනට කොයිටිසේවේනියොුතුෝ RM පත්මිනි රණ සිංහ මහත්මියගේ මැයිමස තුම්මන දිනට ජෙදුණු ජංමදිනයසෙහි කරමෙන්. තුමියයට නිදුක් නීරෝගී සුය සහ නිර්ගාශපතා වස්සාන ධර්මදේශ්නා ශටබ් නාලිකාවුස්සේ සිදු කල ධර්මදානමය පින්කමයි සුදු කලා වූ මෙම ධර්මදානමය කුසලේ ආනුභාව බලයෙන් පදමිනි අනසිංහ මහත්මිය මෙලුවට බී කල සය ආදරණිය දෙමාපියන් වන BM.. ජසවති මෞතුමියයට නිදුක් නීරෝගී සුවය ලැබීම පිනිසාත් පරලු සැපත් Rෙන් පංචියක්පපුහාමි ආදරණිය පියානන්ට පරලෝ සුගතිය පිණසමත් මෙම ධර්මදානභය කුසලය හේතු වාසනා වේවා. එවෙනුවෙන් පින් බරදායිකත්වේගෙන කටේතු කළ මැල්සිල් පුර පදිංචි දැනට කුවේටී සේවේනයුතු මොදිතා වික්‍රමසිංහ මහත්මිය ඇතුලු එම්ම පෙන්න්නොත් පවුලේ සියලුම දෙනාටාත් රර්ථනය බුදධියකින් සුක පටිපදාවෙන් චතුරා රෙසත්‍ය ධර්මය අවබෝධය පිණසම මී පින්කුසල් හේතුවාසනාවේවා. ධහම්න්නසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විතෙස්කතවසිටන ඔබටත් ඔබේ ජංවදින වෙඩුවෙන් ඔබෙන් වෙන් වූ නැහිතමිතුරන් වැඩුවෙන් පුුණ්‍ය අනුමෝදනා කිරීමටත්. සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTubeු නාලිකා වෝස්සේ දායිකත්තු ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න ඩිදුුවයි හතයි එකයි අටයි පනස් හතයි පනස් හතයි දහතුන දුරකතනාගේට බින්තුඇයි හතයි එකයි අටයි පන හතයි, පනස්හතයි දහතුන දුරකතනාගේේට දහම්මසු බසැමට තිරුබන් සරණයි බිन्දුුවයි හටයි එකයි අටයි පනස් හටයි පනස් හටයි දහතුන බිन्දුुුවයි හටයි එකයි අටයි පනස් හටයි පනස් හටයි දහතුනවස්සාන ධර්මදේශනා දිනපතා නමුතුම ධර්මදේශන අශ්‍රමණයකිරීමට වස්සානු ධර්ම දේශනා අපගේ YouTubeුබ නෑලිකාව දැන්ම සබස්කයිබ් කරන්න බෙලයිකනය කලික් කරන්න. වස්සානු ධර්මදේශනා.